පාල සියලු දෙනාම සමන්්‍යාපා YouTube channel එකට බොහොම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේදීත් අපි කතා කරන්න යන්නේ ඔයාට ඉදිනදා කතා බහේදී අත්‍යවශ්‍ය වෙන වාක්‍ය 10ක් සම්බන්ධව. සුපුරුදු විදිහටම වීඩියෝව මුලින් ඉඳන් අවසානයේ දක්වා නර්මඩ ඔයාට ගොඩාක් දේවල් ඊට අමතරව ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. Number 1. I looked for you everywhere. මම හිව්වා ඔයාව හැම තැනම. Everywhere. හැම තැනම. I looked for mama hewa I looked for you everywhere mama hewa oyawa hematanama where have you been oya kohida gihilla hitiye where have you been oya kohida gihilla hitiye I looked for you everywhere mama hewa oya hematanama where have you been oya kohida gihilla hitiye ඉතින් මේ වාගේ වාක්‍ය එදිනදා කතා බහේදී ඉතාම වැදගත් වෙන ඔයාට එනිසා මේ සියල්ල හොඳින් කටපාඩම් කරගන්න. ඒ වගේම ඔයා දැනගන්න ඕනේ මේ been කියන්නේ මොකක්ද? is, am, are සහ was කියන ක්‍රියාපදවල past participle form එක. පැහැදිලිද? ඒ නිසා මේවා හොඳින් අධ්‍යයනය කරලා කටපාඩම් කරලා සූදානම් කරලා තියාගන්න. එතකොට අවශ්‍ය කරන තැනදී ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. I looked for you everywhere. Where have you been? මම ඔයාව හැමතැනම හිව්වා. ඔයා කොහෙද ගිහිල්ලා හිටියේ? She came late. එයා ප්‍රමාද වෙලා ආවේ. She came late. මේ වචනේ late කියලා කියවන්න. Late කියන්නේ නැතුව. She came late. එයා ආවේ ප්‍රමාද වෙලා. That's why. අන්න ඒ නිසායි she was blamed. මෙතන passive voice පාවිච්චි කරලා තියෙන්නේ. She was blamed. ඇයට දොස් කිව්වා. ඇයට බැන්නා. ඇය ප්‍රමාද වෙලායි ආවේ. ඒක නිසායි ඇයට බැන්නේ. ඇය ප්‍රමාද වෙලායි ආවේ. ඒ නිසායි ඇයට දොස් කිව්වේ. Some of the staff can speak English. Some of the staff can speak English. Staff එකේ සමහර අයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. Speak, spoke, spoken. Some of the staff. දැන් ඔයාලා මොකද කරන්න ඕනේ? The staff වෙනුවට ඔයා වෙන phrase එකක් පාවිච්චි කරන්න. මගේ යාළුවන්ගෙන් සමහර අයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. අපි මෙවැනි අදහසක් ප්‍රකාශ කිරීමේදී the staff වෙනුවට my friends පාවිච්චි කරන්න. Some of my friends can speak English. Some of my friends can speak English. මගේ යාළුවන්ගෙන් සමහර අයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. දැන් මෙතනදී බලන්න පාවිච්චි කරන්න ඇති some of කතාබහේදී අපි කියන්නේ some of කියලා. Some of කියලා. Some of my friends can speak English. If you need my help please let me know. ඔයාට මගේ උදව්ව අවශ්‍ය නම් කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. If you need my help. ඔයාට මගේ උදව් අවශ්‍ය නම් need needed needed. Please let me know. කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. ඉඩ දෙන්න. Let ඉඩ දෙනවා. Let let. ඉඩ දෙනවා කුලියට හෝ බද්දට දෙනවා. මේ අර්ථ සියල්ලම මේ let කියන පදයේ ඇතුළත්. ඉතින් මේ වාක්‍යයක් මෙන්න මේ විදිහට කියන්නත් පුළුවන්. Please let me know if you need my help. ඔයාට මගේ උදව්ව අවශ්‍ය නම් කරුණාකරලා මට දැනගන්න සලස්වන්න. Number 5. What caused the explosion? What caused the explosion? Explosion කියන්නේ පිපිරීම. පිපිරීමට හේතු වුනේ මොකක්ද? පිපිරීමට හේතු වුනේ මොකක්ද? Cause හේතු වෙනවා නැත්නම් කාරණාව යම් දෙයකට හේතු කාරණා වෙනවා. එහෙනම් cause caused caused. ඒත් එක්කම මතක තියාගන්න ඉන්න ඉංග්‍රීසි භාෂාවේ අපිට පාවිච්චි කරන්න වෙනවා වචන තුනක් cause කියලා. C A U S E cause හේතුව කාරණාව කියන අදහසගෙන දෙන වචනය. C O U R S E cause පාඨමාලාව ඒත් එක්කම ගොරහැඩි රළු ගොරෝසු කියන අර්ථය ගැනීම සඳහා C O A R S E cause පාවිච්චි කරනවා. ඉතින් මේවත් ඔයාගේ වචන මාලාවට vocabulary එකට එකතු කරගන්න. What caused the explosion? මොකක්ද explosion එකට හේතු වුනේ? පිපිරීමට හේතු වුනේ මොකක්ද? එහෙමනම් ගින්නට හේතු වුනේ මොකක්ද කියලා අහන්නේ කොහොමද? What caused the fire? Number 6. Who were you speaking to? Who were you speaking to? ඔයා කාටද කතා කරමින් හිටියේ? Who were you speaking to? ඉතින් ඔයාට අවශ්‍ය නම් මේ වාක්‍යෙ මෙහෙම කියන්නත් පුළුවන්. To whom were you speaking? ඔයා කාටද කතා කරමින් හිටියේ? ඉතින් එතකොට who කියන පදේ වෙනුවට අපි පාවිච්චි කරන්නේ
whom කියන පදේ. ඒ වගේම මේ අගට යොදපු to කියන වචනය මුලට යොදලා to whom බවට පත් කරනවා. එතකොට අපි කියන්නේ කොහොමද? To whom were you speaking? ඔයා කාටද කතා කරමින් හිටියේ? Who were you speaking to? ඔයා කාටද කතා කරමින් හිටියේ? ඒ වගේම කොහොමද මේක වර්තමාන කාලින් කියන්නේ? ඒ කියන්නේ ඔයා කාටද ඔය කතා කර කර ඉන්නේ? Who are you speaking to? එතකොට ඔයා කරන්න ඕනේ verb වෙනුවට ආ පාවිච්චි කරනවා. Who are you speaking to? ඔයා කාටද කතා කරමින් ඉන්නේ? The same question can be asked like this too. To whom were you speaking? එහෙමනම් අපි කොහොමද දාන්නේ? ඔයා කාටද කතා කර කර ඉන්නේ? Who are you speaking to? Who are you speaking to? The same question can be asked. Yes, how? To whom are you speaking? To whom are you speaking? Cut it with a knife. පිහියකින් කපන්න. යම් දෙයක් ආධාරයෙන් කීම සඳහා අපි with කියන preposition එක පාවිච්චි කරනවා. Cut it with a knife. පිහියකින් කපන්න. එහෙනම් අපි කොහොමද කියන්නේ පොරවකින් කපන්න කියලා? Cut it with an axe. ඒක පොරවකින් කපන්න. ඒක කියතකින් කපන්න කියන්නේ කොහොමද? Cut it with a saw. Cut it with a saw. See, saw, seen. මතකද මේ ක්‍රියාපදයේ? එතනදී දැක්කා කීම සඳහා පාවිච්චි කරන්නේ saw. ඒ වගේම SAW වල අනෙක් තේරුම තමයි කියත. Cut, cut, cut මේ ක්‍රියාපදයේ ප්‍රධාන භාවිතයන් තුන. Cut it with a knife. පිහියකින් කපන්න. Number 8. Do you believe in ghosts? ඔයා හොල්මන් විශ්වාස කරනවද? එහෙමනම් යමක් ගැන විශ්වාසය තියෙනවද කියලා හදින් අපි in භාවිත කරනවා believe කියන ක්‍රියාපදයේ සමග. Believe, believed, believed. Do you believe in ghosts? ඔයා හොල්මන් ගැන විශ්වාස කරනවද? ඔයා හොල්මන් විශ්වාස කරනවද? Number 9. He went up in the lift. He went up. ඔහු ඉහළට ගියා. මොකේද? In the lift. සෝපානේ. He went up in the lift. Go, went, gone. It's time to go. යන්න වෙලාව හරි. අපිට අවශ්‍ය නම් it's කියන වචනය එහෙම නැත්නම් it's කියන phrase එක ඉවත් කරලා කතා කරන්නත් පුළුවන්. Time to go. යන්න වෙලාව හරි. Time to eat. කන්න වෙලාව හරි. Time to drink. බොන්න වෙලාව හරි. මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. So I'm also going to say the same. It's time for me to leave now. මට යන්න වෙලාව හරි. But I'm coming again with my next video. යන්න කලින් සුපුරුදු පණිවිඩය. ඔයා මගේ ඉංග්‍රීසි පන්තියට සහභාගී වීමට කැමැත්තක් දක්වනවා නම් තනි පන්තියක් සේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් ඇරේන්ජ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩා කණ්ඩායමකට එකතු වෙන්න පුළුවන්. වැඩි විස්තර සඳහා ඔයා 071.11.22.62 දැන්ම WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එහෙමනම් නැවතත් මගේ ඊළඟ වීඩියෝවෙන් හමු වෙනතුරු ඔබ සැමට ශුභ දවසක්. ආයුබෝවන්.